මේ ඇති හොඳට පටන් ගන්න අපිට ආපහු නැවත පටන් ගන්න. මේනේ පක්ෂයට ආදරය කරන පක්ෂයට පක්ෂේ පණ වගේ රකින්න. තමයි ආත්මය වගේ රකින්න. මේ පිටිසම මේ හොඳට මේදි මේක. ඉතින් මෙතන අපි වටන් ගමු මේට ගෝතමාල පක්ෂයට ආදරය කරන පිරිසුදු අපේ පාක්ෂික පිරිසක් ඉන්නවා. ඒ වගේ අපේ හොඳ නායකයෙක් ඉන්නවා. අනුරාධ නායක මන්ත්‍රීතුමා ගුවාගේ අලුත් නායකයෝ ටික. අලුත් චරිත ටික. ගුණවත් වැදගත් චරිත ටිකක් ඉන්නවා. මේ පක්ෂේ ඕනේ ඒක තමයි පක්ෂ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද මේ අවස්ථාවේදී ඔබතුමන සියලු දෙනාගේ අවස්ථාවේ මම වැඩි කතා කරන දෙයක් නැහැ. අද අපිට ගහන්න තරක් නැහැ. ගහන්න ඕනේ අපිට දින නැගිටින්න නැගිටවල විතරයි. ගහන්න ඕනේ හැමතරම දැන් ආණ්ඩුව ගහලා තියෙන්නේ. හැමතරම ගහලා තියෙන්නේ. වැඩි නේමයි දැන් ආණ්ඩුව නියෝජනය හැමතිවෝනේ මන්ත්‍රීවරු බව දැඩි කරගෙදෙමිගේ. දැඩිම කරගෙදෙමිගේ. ඊයේ පෙරදා ලොකු කීගේ මන්ත්‍රීතුමා කුණුහරු විමුත් කියලා දුන්නා මේ අහවල් ආණ්ඩුවේ අපේ ධමයේකට රස්සාව දී ගන්න බෑ බං කියලා. महापरिवाहनेक्षेमेंटी මොනහරි පරිත්‍යාගයක් කළා පක්ෂේ මේ ජනතාව වෙනුවෙන් හිතලා අපි ගැන හිතලා නෙමෙයි අපේ බලය ගැන හිතලා නෙමෙයි අපිට ලැබෙන වාහනය ගැන හිතලා නෙමෙයි අපිට ලැබෙන අමතික වල මේ හිතලා නෙමෙයි අපි කරන දේනේ මේ මිනිස්සු ගැන හිතලා අපි මොනහරි පරිත්‍යාගයක් කළා මේ පක්ෂේ රැක ගන්නවා පක්ෂේ ආත්ම අභිමානය අපි ආරක්ෂා කරගන්නවා මොකද මමත් දේශපාලනයේ මේ අහම්බෙන් අහමු මිනිස්සෙක් මම දේශපාලනට කැමතිම නැහැ අපි කැමති නැහැ කියන්නේ जन हम अपेट मिनीसुनवेलावट ए मिनीसु इलाम पुदूम दुख पुदूम वेदना कितने गैन देख उदय पांदर पांदर पहमाट दारी व्यक्ति सर सर ओह ये दुख यार अस्तविया तमंगे दिमाधि दुख तमंगे अम्मट पिदिकावाला तीवत विद्याज्ञे पक्सी कमी उपाय मे वाट विशुम अभी හරි අමාරුයි මොකද එහෙම විසුමන් දෙවන අර යනවනේ මොකද අර පාර යන්නේ අර මණිපඩු කාර්යනේ ඒ වගේ තෙරපු දෙක දිල්ලන තෙරපු දෙක කොණ්ඩ කඩිනු කොණ්ඩ කඩට ඈ ගවුම ඉල්ලන ගවුම එහෙ දෙන්න පුළුවන් ගම තියෙනවා මේක දෘෂ්ටිමත් වෙන හරි අමාරුයි දෘෂ්ටිමත් වෙන ඒ කියන්නේ දැන් දේශ දැන් මිනිස්සු පුරුදු වෙලා දින තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් තමයි අද පාරට බහි ඉස්සර මිනිස්සු එහෙම කරන්නේ නැහැ පුදු අවශ්‍යතාවයන් ඉතින් මම දේශපාලනය කරන්න කැමති මුන්නේ පුද්ගලික නෙමෙයි මොකද අහම්බෙන් 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 ඇවිල්ලා මම මුල් 2002 මතුගම් ප්‍රායත පාට ඉදිබතුර නිකන් අහමු විදියට සභාපති වුණා. පළාත් සභාව ඉල්ලුවා. අවුරුදු දෙකයි ප්‍රායත සභාව හිටියා පළාත් සභාව ඉල්ලුවා. පළාත් සභාව කළුතර දිස්ත්‍රික්කේ මම දෙවෙනි තැනට ඇවිල්ලා දෙවෙනි දිස්ත්‍රික්කේ දෙවෙනිට ඇවිල්ලා මම පළාත් සභාව මන්ත්‍රියෙකු. ඉතින් නැවත මම පළාත් සභාවට ගියා. අබ පළාත් සභාව මන්ත්‍රී හැටි තමයි ජෙනරල් සම්පෝෂක මැතිතුමාගේ ඡන්දෙදි මම දැම්ම හිරගේ ඇතුළට මම තමයි මේ මගේ පැමිණිලි කාර්යය. මහින්දගේ ආණ්ඩුවේ පැමිණිලිකාරය මම. පැමිණිලිකාරය සිද්ධියේ සිරගත කළා විත්තිකාරයව සමාජගත කරා මහින්දගේ ආණ්ඩුව. ඒ ඇතුළේ ඉඳලා තමයි මම පාර්ලිමේන්තුව තරඟ කරේ. ඇතුළේ ඉඳලා. ඒ එහෙම තරඟ කරේ මට වෙච්ච දේ අසාධාරණයි කියලා මේ රටට මේ ලෝකෙට කියන්න ඕනේ හින්දා. මම වන්දිවර කරන ඕනේ හින්දා නෙමෙයි. මට මතකයි මහේස්ත්‍රාත්තුමයි අවසර අරගෙන උසාවියේ අර මුත්‍රා කඳ ගන්න යන ඉඳලා පිටියට හේතුනේ මම නොමිලේ අසංක. ඒ මේ වෙච්ච දේ වැරදි කියලා කියනවා. ඉතින් ඉතින් මට දිස්ත්‍රික්කේ හිරගිය අතුල ඉඳලා පොරොන්දු නැතුව, පුජ්‍යල නැතුව, සල්ලි නැතුව මට දිස්ත්‍රික්කේ පළවෙනියට යන්න පුළුවන්කම ලැබුණා. අතුල ඉඳලා. ඊර්මසි මැතිවරේ මං ඉල්ලන මේ ඉතියේ අතේ සතපහකවත් නැති ඉඳලා. සරපු දෙයක් නැහැ, සපත් දෙයක් නැති ගාස්. ඒ වගේ තත්ත්වකේ ඉඳලා මම කොහොම ඉල්ලන්න බෑ කියලා. හැබැයි ඒ වෙලාවේ මුස්ලිම් තමිල් අපේ සිංහල තරුණ කොල්ලෝ ඇවිල්ලා ජනල් කඩන ගියතුල ඇවිල්ලා සරපු නැහැ ගමන් බැංකොක් වල සරපු කරලා දීලා මට 118000 චන්දරම් දීලා 94 ලක්ෂයක් අතේ ඉතුරු වුණා පාර්ලිමේන්තුව ගියා. දැන් මේ පාර මම ආයි දේශපාලන කරන්නේ නෙමෙයි ඉතින් අපි නංගි බලන්න මම නිතරම කියනවා මම දේශපාලන කැමති නැහැ දේශපාලන අතල් ගන්න. ඉල්ලන්නම නෙමෙයි හිතේ. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයා කරන මේ බඩු වැඩේ හින්දා මේ එක්සත් ජාතිපක්ෂයේ පහරු පහර වැඩේ හින්දා මම අපිට සිද්ධ වුණා එක්සත් ජාතිපක්ෂය වෙනුවෙන් අපිට කෙලින් ඉරණ පක්ෂය වෙනුවෙන් අපි ජයග්‍රහණ කරන අපි හිතුවේ නැහැ. පක්ෂ වෙනුවෙන් අපි කෙලින් ඉරණ ගත්තා. සියලු දෙනාම සියලු කනතුරු දාලා
වර වරදාන වරපොකම අතරද අපි පස්සේ වෙනවා. පස්සේ ගරුත්වය ආරක්ෂා කරගෙන පස්සේ අභිමානය ආරක්ෂා කරගෙන අපි කෙනෙක් හිටියා. ඉතින් ඒක අපිට අද සතුටුයි ඒක දැක්කම මොකද ඒ ඒක අනුමත කරන මේ පිරිසක් ඉන්නවා. මුළු රටේම ඉන්නවා. Breaking.lk